දැන් 19 මාරු කරලා 20 ගේනවා කියන එක මොකද්ද වෙන්නේ? 19 න් වෙන්න තිබුණු සම්පූර්ණ දේ තමයි දේශපාලඥයාට තිබුණු බලය ජනතාවට දුන්නේ. 20 න් වෙන්නේ ජනතාවට තිබුණු බලය දේශපාලන තනි මිනිහෙක් අතර ගන්න. මේකෙන් මොන දේද මිනිස්සු කැමති? ඒක තමයි අපි උසාවි ගියේ ජනමත විචාරණයක් ඕනි කියලා. උදාහරණයකට ගත්තොත් කොම්පැනි එක ඔබේ padi වැඩි කරනවා නම් මිනිසුන්ව ගෙන්නලා අහන්න ඕනේ නැහැ padi වැඩි කරනවා. හැබැයි padi අඩු කරනවා නම් උදාහරණයකට මිනිහගේ padi අඩු කරනවා නම් ඒ මිනිස්සුන්ගෙන් අහන්න ඕනේ. ඒකයි ජනමතේ කියන්නේ. ඒ විචාරණේ කියන්නේ අහලා බලන්න ඕනේ. ඉතින් එහෙම අහන්න කැමති නැති තනි මිනිහගේ පාර්ලිමේන්තු ඔලු ගෙඩි ගානකට මේ කරන විද්‍යාව ගැන අපි ගොඩාක් කනගාටු වෙනවා. අපි ඇත්තට බැලුවොත් මාස 11කට ඉස්සෙල්ලා ලංකාවේ හැම තැනකම බලාපොරොත්තු වෙන්නේ සිංහෙක්ම වань. සිංහෙක්ව තමයි Facebook වලද හැම එකකම අපි දැක්කේ. ඇත්තම කතාව කිව්වොත් නොවැම්බර් 16ට අවුරුද්දයි. සර් ෆේල්. මතක තියාගන්න. සර් ෆේල්. සර් කියපු දේවයින් කිසිම දෙයක් සිදු වෙලා නැහැ නිසා අපි කියනවා නොවැම්බර් 16 සර්ගේ ෆේල් පළවෙනි අවුරුද්ද පටන් ගන්න. අපි ඒකෙදි කරුණු කාරණා ටික නොවැම්බර් 16 ඉඳන් පටන්ගෙන පෙන්නන්න ඔබතුමාට සර්ගේ ෆේල් එක කොච්චරද කියලා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයව සමාජ ජාලාවලින් මහා විශාල විහිළුවක් බවට පත් කරා. හැබැයි එතුමා දේශපාලඥයෙක්. මම තවම කියනවා එතුමා ඊට වඩා හොඳට දේශපාලනය කරා. දින 100 මිනිසුන්ට දීපු දේවල් අපිට මෛත්‍රීපාල සිරිසේන අපේ පක්ෂේ විනාශ කරන්න හිටපු ලොකුම මිනිස්සයා කියලා කිව්වට අපි අද කියනවා එතුමා දේශපාලනේ මෙතුමට වඩා හොඳට තේරුම් අරගෙන කරා කියන එක.